උත්සවයේ පැවැත්ුණේ කෑගල්ල නිදහස් මාවතේදී ප්‍රතිලාභීන් 1600කට මෙහිදී ඉඩම් ඔප්පු පිරිනැමුණා. මෙරට සියලු පුරවැසියන්ගේ භූමිය හිමිකම තහවුරු කිරීමේ රජයේ ප්‍රතිපත්ති යටතේ ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය මගින් ඉඩම් ඔප්පු ප්‍රදානය සිදු කෙරුණා. දක්ෂ මලල ක්‍රීඩිකාවක වන ආර්.එම්. ශිවන්ති කුමාරි රත්නායකටද අග්‍රාමාත්‍යවරයා අතින් නිවාස හිමිකම් පත්‍ර පිරිනැමීම විශේෂත්වයක්. සංඛ්‍යා වහන්සේ නමක් හිට්ලර් කෙනෙක් වුමනයි කියලා කිව්වා. ඕනෑම රටක කවුරු හරි කිව්වොත් හිට්ලර් වාගේ පාලකයෙක් ඕනෑය කියලා ගිහි වුණත් පැවිදි වුණත් එවලිම මාධ්‍යෙන් ඒ අය විවේචනය කරනවා. මේ ලංකාව එපා කරපු දේශපාලඥ විතරයි විවේචනය කරේ. උඩින් තියෙන අපි ආරක්ෂා කරන මාධ්‍යට ඒක කියන්න බැරි වුණා. දැන් කවුරු හරි කිව්වනම් මට හිට්ලර් කෙනෙක් වෙන්න කියලා මම ඒක එවලිම හෙලා දැකලා එයාට අවවාද කරන එක නොකර යන්න කියලා. ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ඒක හෙලා දැක්කේ නැහැ. හෙලා දැක්කේ නැත්නම් එයාවත් විවේචනය කරන්න ඕනේ. එයාවත් විවේචනය කරේ නැහැ. මෙතන තියෙන ප්‍රජාතන්ත්‍රවාදී අඩුපාඩුකම් තියෙනවා. තාම මාධ්‍යයට බැඩු වෙලා තියෙනවා මේවා ගැන කතා කරන්න. හෙට උදේ නම් මට පත්තරේ මොකක් හරි දැම්ලා බණී ඊට පස්සේ මාධ්‍ය කමන්නේ. ඒක මම දැන් කියන්න ඕනේ. ඒක කියන්න බැරි වෙලා තියෙන එක ඇත්ත. ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම කියන්න ඕනේ. අද අපි ඉන්නේ ප්‍රජාතන්ත්‍රවාදය කරා සංකරණය වෙන තැන. ට්‍රාන්සිෂන් ටු ඩෙමොක්‍රසි. එතන ඉඳන් අපිට තියෙනවා තවදුරටත් ප්‍රජාතන්ත්‍රවාදය පෝෂණය කරන්න. ඒකේ වැදගත්කමක් තියෙනවා මාධ්‍යයට. ඒක පෝෂණය කරන්නේ නැත්නම් එහෙනම් ආපහු ප්‍රජාතන්ත්‍රවාදී නැති වෙනවා. ඊළඟට තියෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදී තහවුරු කරන්න. අවුරුද්දකින් දෙකකින් වෙන්නේ නැහැ. තමයිට අවුරුදු 10ක කාලයක් වුමනේ. අපිට අද ඒක ආරම්භ කරන්න පුළුවන් වෙලා තියෙනවා. නිවාස දෙනවා, ග්‍රැජුවේට් පත්වීම් දෙනවා, ඉඩම් බෙදලා දෙනවා වාගේ. ඒ ප්‍රජාතන්ත්‍රවාදී ඇහැට පෙනෙන එකක් නෙමෙයි. ඒත් මේ දුර අපි ඇවිල්ලා තියෙනවා. අපි මේ බලය ගන්නකොට හිටපු ජනාධිපතිතුමාටම ප්‍රශ්නයක් තිබුණා. හැම වේදිකාවකම එතුමා කිව්වා එතුමාට තර්ජනයක් තියෙනවා විදුලි පුටුවට යවන්න ජාත්‍යන්තරය මග බලාගෙන ඉන්නවා කියලා. ඒ වෙලාවේදී එතුමා කිව්වා එතුමාට සමහර විදේශ රටවල් වලට යන්න බෑ. එතුමා වල්ලගණී කියලා. නමුත් 2015 න් පසුව අපේ අග්‍රාමාත්‍යතුමා ඊටම සූක්ෂමව ජාත්‍යන්තරෙත් එක්ක කතා කරලා හිටපු ජනාධිපතිතුමාගේ ඒ විදුලි පුටු තර්ජනයත් එතුමාට යන්න බැරි විදේශ රටවල් වලට යන්න නිදහසත් ලබා දීලා එතුමාවත් දැන් නිදහස් කරන්නට පළමුවෙන්ම පියවර ගත්තා කියන එක මා ඊටම ආඩම්බරෙන් කියන්න ඕනේ. මේ රටේ ස්වෛරීත්වය පමණක් නෙවෙයි හිටපු ජනාධිපතිතුමාගේ ස්වෛරීත්වය එදා අපි ලබා දුන්නා. ගයන්ත කරුණාතිලක, රංජිත් සීඹලාපිටිය යන මහත්වරුන් ඇතුළු මැතිවරුන් පිරිසක්ද මේ අවස්ථාවට එක්ව සිටියා. මේ අතර මෙරට ව්‍යවසායකින් දියුණු කිරීමේ සහ ඔවුන්ගේ ආර්ථිකය වර්ධනය කිරීමේ අරමුණින් ක්‍රියාත්මක එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහනේ කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාල සම්බන්ධීකරණ කාර්යාලයේද අග්‍රාමාත්‍යවරයා අතින් අද විවෘත කෙරුණා. මෙහිදී තෝරාගත් ප්‍රතිලාභීන් 8 දිනකට චෙක්පත් ප්‍රදානයද සිදු වුණා.